අයිබෝුවන් මම මානෙල් ගමගේ මගේ YouTubeු චැනල් එකට ඔබ සැමසාදරයෙන් පිළිගන්නවා අද එම්බරෝයිඩ්රි ක්‍රම හඳුන්වාදීමේ හතරමිනි පාඩම අද කියල දෙන බාජලෝ බාජලෝ කියන්නේ නීඩල් පොයින්් ක්‍රමයේම විකාශනයක් ඒ වගේ ඒැන එම රෙදිමයි භාවිත කරන්න මංකලින්පෙන්වානේ නීල් පෝ මැහුන් ක්‍රමය නිල් පන්් එක ඒ වීඩියුවක බලන්න ඒකෙ ම පෙන්වා මේ සඳහාවශර එදිමොනවාද නූල් මොනවද වල් මොනවාද එකෙන් එක ඉතාම පැහැදිලිව පෙන්වා. ඉතින් ඒ දේවල් මයි අපි මේ ක්‍රමයට ගන්න. ඉතින් භාජලෝකයානෙ හරීම ලස්සන හරිම විසිතුරු ක්‍රමයක් මේක හරිම විශේෂත්වයක් තමයි විධ වර්ණ හරියට වර්ණ පාවිච්චි කරනවා. ඒ වගේ එකම වර්ණය වර්ණ ප්‍රබේධ පාවිච්චි කරනවා. ඉතින් ඒ ඔක්කොමකට. මේකේ තියෙන විශේෂත්ව මං එකක සම්පල්ස් කීපයක් පෙන්වන ගමන් කියන්නං විස්තරකැන ඉතිහාසය ඒේ විකාශනය කොහොමද මේම හොංක්‍රමය කරන්නේ වගේ ඊට පස්සෙ අපි මේක හඳුන්වාගෙන ඊට පස්ස පාඩමකින් බාජලෝ නිර්මාණයක් කරන්නේ කොහොමද කියලත් බලමු. දැන් මේ තියන්නේෙ තවනිර්මාණ මේකේ පොඩි විශේෂත්වයක් තියනවා. දැ මෙතන මම මේ හ බාජිලෝ මැහුම මහල මෙතර පොඩි බ්‍රසිීලියන් මේ මල මම කියල දීල තියෙනම් පොඩ්ඩක් ඒ වීඩුව එකකත් බලන්න බ්‍රසිීලියන් රෝස මල මහගන්න ආකාරය මේ ලීස්ටිච් කොලේ මහගන්න ආකාරයක් ම වෙන වීඩුව හැකින් කල්ල තියෙන ඉති මේ අපි මම අද මේ කියල දෙන බාජලෝ ගැන ති මේ බාජලෝ සහබ්‍රසීලයන් එකතු කරල කරන ලද නිර්මාණයක් දැන් බා්ජලෝ සම්ප්‍රදායික වේ කැක යුරෝපිය මැහුන්ග්‍රමයක්නේ මේක සම්ප්‍රදායිකව වූල් භාවිත කල්ල කරන්න ූල් කියන්නෙ දැන් අපේ වූල් නේ මේ දමගේ වනිල් පොයි් පාඩමේ පෙන්නෝ අපිට කැරල්ල වගේනවා. ඉතින් ඒ වූල් භාවිත කළ තමයි සම්ප්‍රදායිකව කරන්නේ නමුත් ඉති අපිට අපි අපිත තියෙන දේවල් වලින් කරන්නේ පැයිදැන් වෙනත් රටවල්ලත් නූල් භාවිතා කල කරනවා ඉති මේ තියෙන්නේ නූල් භාවිතා කල්ල කරන ලද නිර්මාණ මේකෙද කොටු ගණන් කළ හැකිරෙද්දකමයි කරන්න මට කැන්වස් රෙදි ම පෙන්වානි ෙදිවාර්ග කිහිපයක් ඉතින් ඒ ඕනම රෙද්දකම එක කරන්න පුළුවන් විශේෂන්ම කරන්නේ මොනකැන්වස් කියන. එදෙ තමයි භාජලෝත් කරන්නේ. ඉති මේක හරිම පැරණි මෙහුං ක්‍රමයක් මේක දාසය දහත්වන සතවර්ශයවල ඉඳල පැවතෙන ක්‍රමයක් දහ අටමන ස්‍යවර්ශයේදී හංගේරියාවේ මර අ තිරේසා රජින මේක එදැ උගක් වෙලාින් ප්‍රභූ කෙනෙක් මැහෝමන මහු ක්‍රමයක් හෝ ඇඳුමක් හෝද විලාසිතාවක් ජනප්‍රියවෙන්නේ. ඉතින් ඇය විසින් කරන ලද ලස්සන් නිර්මාණ අදටත් බලන්න පුළුවන් හංගේරිියාවේ ජාතික. මේ වෙනත් කෞතුකා ගාරවලත් තියෙනවා මේ බාජලෝ පැර ඉතා පැරැණීම ඇහුන් ක්‍රම දැන් අපි තවනිර්මාණයක් බලමු ද මේ තියනෙ තවනිර්මාණය දක එකන එකට වෙනස් මල් වර්ග තියෙනවා දැන් මේ අංකිවනනි ජාමිතික හැ තලවලින් එනිිෙල් ද මේක පසුබි මර විදිහයටට කරලා තියෙනවා ඊ ළඟට කලුවලින් මහලා තියෙනවා මේ විවිධ මල් ලෝ කිඩ්මල් චිව් ලිප් මල් ඒ වගේ විවිධ මල් ශකින් තමයි මේ නිර්මාණය කරගන තියනෙතින් බාජලෝ නිර්මාණ පිට හුන්නෝ එක් දේල් සඳහා භාවිත කරන්න පුළුවන් ඒයනේ කුෂ් මේ වගේ දැමන් මේ කුෂන් කවරවලට කරන්න ට ලාසක මන් . කරන්න ලේසි පෙන්නන ලේසික නිසා නමුත් මේක ඇදරේදී ඇත කොට කුෂන් කාවර බිත්ති සෑරසිලි පුටුකාවර තනිකර පුටු කෘෂන් කරනවා මේ ක්‍රමය කරලා. ඉතින් පොත් කාවර පොත් බුක්ස් කරන්න බොක්් මාක්ස් කරන්න ඒ වගේ නොයෙක් දේවල් ටේබල් මැත්ස් ඒ වගේ නොෙක් දේවල් සඳහා මේ භාවිත කරන්න පුළුවන් අපිත් තවනිර්මාණයක් බලමු. මේකත් හුඟක් වෙන් අස්නිර්මාණයක් දැන් සාමාන්‍යයෙන් බහුලව භාවිත කරන්නේ බාජලෝ එක අතට නැතරම් බාජලෝ බොහෝවිට සමාන්විත වෙන්නේ මෙහෙම එදික් අතට මහන මෙැහුන්වලින්. නමුත් දැන් ඊ පසුකාලීනව තව නිර්මාණයක් පෙන් අන්න එකක ෆෝවේ බාජල මේකත් ෆෝවේ බාජලෝ විද්‍යහේ. නිර්මාණයක් දැන් අපි මැහුම් ක්‍රමවලත් අපි නොෙක් විදිවලට කරන්න පුළුවන්නේ එකන් ඒකන නිර්මාණයක් වෙන්නේ දැන් මගේ පන්තියට ආපු ළමයි දන්නවා විශේෂම වර්ණ පාඩම කරපු අය දන්නවා දැමි වර්ණ ගලපලා තියන්නේෙ කොහොමද අ වර්ණ එකට එකක් එන්න කොහොමද කියන එක මකද අපි කලවීල් එක භාවිත කල කොහොම ද අපි වර්ණ භාවිත කරන්නේ වර්ණ එකන එකට ගලපාගන්නන්නේ කොහොමද කියනක් අපි වර්ණ පාඩමේදී ගැෙන ගන්න. ඉතින් ඔගලන්ටත් කැමති නං ඒ පාඩම බොම කෙටි දවස්ා පාඩමක් දවස් දෙක පාටමාලාවක් වර්ණ හැඳින්වීම වර්ණ භාවිතය ඒ වර්ණ කොහොමද කලවීල් එකෙන් එකන එක වරණ කල ස්කීම්ස් හදාගාන්න කොහොමද ඒවාගේ ඒ පාඩම කරන්න පුළුවන් කැමති කෙනෙකුට ඒ නිර්මාණය ගැන තමයි මම කිව්වේෆෝවේ බාජලෝ ෝවී බාජලෝ කියනන්නේ අපි සාමාන්‍ය සම්ප්‍රදායික බාජලෝ මැහොන් ක්‍රම මහන්නේ එක අතකට දික් අතට මැහොක්. ඒඒ ම හොංක්‍රම භාවිතකන් ද මේක ෆෝවය කියන්නේ මෙම හතර පැත්තට ගිහිල්ලා තියෙනවා ඇතර මේ ෝන්නන් ඕගලන්ට චාට් එකක් මම කරලා තියෙනවා එක මේ ගත්තම ඒක බලාගර මේ වර්ණමවලින් කරන්න පුළන්ති මේ හරිම ලස්සන නිර්මාණම භාජිලෝ කියන්නේ පොඩ්ඩක් වෙලාව යනවා හිමිින් කරන්න ඕනේ අ අපි භාවිත කරන දේවල් බොහොම සරලා අපිට හරි කැන්වර්හෝ නූල් ගණන් කළ හැකිරෙද්දක් සහනූල් තමයි අවශ්‍ය වන්නේ ඉතින් නමුත් හරිම සීරුවෙන් හරිම ඉවසීමෙන් පරිස්සමින් කළයුතු මැහුන් ක්‍රමය ම මේක චාට්ට එකක් පන්නන්න ද මේ තියන්නේ මේ මම අර්දැන් කලින් පෙන්නපු කුෂෙන් එක මහගන්න විදිිය මම කරලා හදපු චාට් එකක ද අරවාර්ණමයි මේ භාවිත කළ තින මේක තියෙනවාක මසාගන්න ආකාරය සියල්ලව නැක මහන ආකාරය තියෙනවා ඊළඟට අවශ්‍ය දේවල් සමඟ ඊළඟට මේක නූල් නොම්මරත් සමගම කොහොමදක මහගනි කියලා මේ චාට් එකක් තියෙන ඉතින් ඔුලන්ට කැමති ම් මේ කරගන කරන්න පුළු ඇතරම් බාජලෝ නිර්මාණ තමුන්ටම නිර්මාණය කරගන්න පුළවා. හමටැති දිහට නිර්මාණය කරගන්න පුළුව තින් මංහිතන ඕගලන්ට ල අදහසක් සරල අදහසක් ලබාගන්න පුළුවන් වුණා බාජලෝ කියන්නේෙ මොකක්ද කියලා ඉතිං බාජ සඳහ භාවිත කරන්න දේවල් වලට, අර කලින් වීඩුව එකක බලනන්න ඉඩල් පොයින්ට් සඳහා භාවිත කරන දේවල් මයි අපි මේ බාජලෝ සඳහත් පාවිච්චි කරානේ. ඉතින් ඉදිරි පාඩමකින් බාජලෝ නිර්මාණයක් කරනආකාරය කියලා දෙන්න. මේ තියෙනෙ මගේ පසුගිය ප්‍රදර්ශනවල මගේ ශිෂ්‍යාවන් විසින් කරන ලද නිර්මාණ කිහිපයක් මංහිත ෝගුලන්ට අදසක් ගන්න පුළුවන් මේක බැලුවොත් තෝගලන්ටත් කැමතිනම් මගේ ඔන් Onlineන් කලාසිකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන් අපි වර්සප් වීඩියෝකෝල්ල එකක් හරහත්තා නිතානිව කරන්නේ ඉතින් ඒවගේ මං හිත්තනවා ඔගලන්ට මේක ප්‍රෝජනවත් වනාානං ඔගලන් කැමතිනං මගේ චැනල් එක සබස්ක්‍රයිඩ් කරයි කියලා ලයි කරයි කමෙන්ට් කර ශ්‍යයා කරයි කියලා විශේෂම ශයා කරන්න මොකද තවත් කෙනෙක් එතකොට ඒකම් ප්‍රයෝජනයක් ගැනී ඔගලන්ට කැමතිනම් මගේ වර්ණ ගැනමං අලුත් පාඩමක් කරනවා දවස්දේක. පෑ දෙකයි ගතවෙනි වන්න ගැන සේරම වන්න ගැලපීම හරි අමාරනිුංගක්කායට ඉතිං ඕගලන්ට කැමැතිනැ ඒකටත් සම්බන්ධවෙන්න පුළුවන්